අත ස්්‍රරණිය සිංහල බාසාාව හා සාහිත්‍යපේල පොතේ එොලොස්වෙනි පාඩම ප්‍රායෝගික ලේකන කියන පාඩම ඇසුරින් දෙවන වාර විාගට මොනවගේ ප්‍රශ්නද හැදින්නේ ඒවට උත්තරමොනාද. මේ විදිහයට වැදගත්ම කරුණන්ටික වෙතරක් කතා කරන. එක්කොලොස්වෙනි වීඩියෝ තමයි මේ මේ මීඩියෝ ඇසුරින් ඔට පුළුවන් දෙවනවාර විභාගට තුව වාර විභාගයට ලොක්ක ්‍රස්න ප්‍රමාණක උත්තරලියලා වැඩිලකුණක්ක එකතු රගන්න දැන් අපි බලමු. මේ පාඩ මේ වැදගත්ම කරුණු මොනාද කියලා මුලිින්ම වැදගත්වන්න කාරණයක් තමයි අපිට මේ හමුවවෙන්නේ තොොතුර. යම්කිසි තොරතුරක් දැනුම්දීමට හෙමනැත්තම් තොරතුරක් ලබා ගැනීමට ඇති එක සං්‍යිවේදන මාධ්‍ය තමයි ලියුම්හුවමාරුව කියන්නේ. එතු ලිව්මට අම්මතරව තව සංනිිවේදන ක්‍රම භාවිතාව වෙන අන්න ඒටික තමයි මෙතන කතා කරන්නේ ආරාධනාපත්‍ර දැන්වීම් අත්පත්ත්‍රිකා. ෝස්ර් මේ ස්‍යිවේදනයේදිී භවිතාවන ලිකිத்த ක්‍රම. එළඟට රාජකාරය ලිපි ලිවීම, ආරාධනා පත්්‍ර ලිවීම ගැන මේ පාඩම මේ කතා කරවා දැන් අපි බලමුවැඩම මේ කරුණු ටික වලටි වැදගත් වෙනවා. රාජකාරය ලිපියයක් ලිවීමේද සැලකිලිමත් වඩ නිිමනාද. කිව යුතුදේ පැහැදිලිව තීරණය කරන්න ඕනි. එළඟට කිවයුතුදේ පැහැදිලි නම් තමයි ඊට පස්සේ ලියන ලිපියේ කරුණු පැහැදිලිව වනෙනට අවබෝධ වන විදිහට ලියන්ඩ පටන්ගන්න ඕනේ. පිළඟට තමයි කිය්ඩ ෝලිදේ තර්කානුකූලව ක්‍රමානුව ක්‍රමාණුකූලෝ, පෙළ ගස්න්න ොඩි වැදගත් කරනු මලටත් ඒ විදිහට. පිළඟට එක් මූලික කරුණක් සඳහා එක් චේදයක් බැගින් යොදාගන්න ඔඕන්න වැදගත් කාරමයක් චේදවෙන් කරන්න ගොට. එළඟට ලිපිය මොනවගේ මාතෘකාව කෙම ඇත්තාම් මොනවගේ දෙයක් ගැනද කියන එක කෙලින්ම භවෘතවම කියවන කෙනට, ැනගන්නඩ ලුවන් වෙන විදිහට ලියන්ඩ ෝනි අනිත්තක වාක්‍ය දිග වාකිලියයන්න කෙටිසාරලවාකය වචනභාවිතා කරන්න වන විාම ලක්සන හරියට යොදන්්ඩ ඕනි ඔන්න ඒක මතකතියයාග අනිතක තමයි ලිපියේ ක්‍රමානුකූල බව කියැන පිරිසදුවතිෙන්නන අනිත ක්‍රමාණකුල ියලතියෙන් ඕනනි හරි. දැන් ඉල්න් දගත්කාරණය තමයි රාජකාර ලිපියක මූලිකාංග, දෙකත්තුන නම් කරන්න කියලා වැල විවාාගට අහන්නුපුල ඇතකුට අපි මතක යාන්න ඕනි රාජකාරය ලිපියක තියෙන මූලිකාංග තමයි එකක් තමයි යවන්නාගේ නම්මතියෙන්ඩ ඕනි තනතුර ලිපිනය එවගේම දුරකතනන්ගේ දිනේ වගේ කරුණු තියෙන් ඕනිි යවනගෙනාව. එට ලබන කෙනගේ තනතුර ලිපිනය සඳහන් වඩ ඕනිි. ආමන්ත්‍රනයයක් තියන්න ඕනනි රාජකාරල් ලිපියක. මාතතුෘකාවක්ති නඕනේ රාජකාල් ලිපියක අනිතක අදාළ කරුණු ඇතුළත්තු වෙඩ ඕනි රාජකාරල් ලිපියක මූලිකාංග තමයි ඔොය. එල්ඟට දිරි පිටුවේ දැක්ව ලිපිය ඇසු හො ැමත ිපියත්ේන මේ අකතික ලක්සෂ හදරගන්න කියල ගන්න මේ අකුතික ලක්සන ටික තමයි අවන්න ලින දිනේ යාපි කලෙන් කතාගර ප ලන ස්තුතියි අක්සන අන්තර්ගතේ මාතතුෘකාව මෙන්න මේටික මේ පැතිතින මෙන්න මේක මදදයන වාම් පැත්තට මේවිදින වාම් පසට බරව තමයි මේ ස්තුතිය එළඟට තමන්ගේ අසන තනතුරු මේ ඔක්කොම යොදාන්නේ අ ඊළඟට බලමු අපිේ ආරාධන පත්‍ර ආරාධන පත්්‍ර ගැන කතා කරන කොට මෙන්න ස ආාධනප්‍ර සකස්කිරීමට සිදුව අවස්ථා දෙකක් නම් කරන්න පාසலක. ආරාධනපත්‍ර සකස්කීමට සිදුව නවස්තාා තමයි එකත්තමයි නිවාසාන්ත්‍ර ක්‍රීඩුල්ලේ තිනේ. එලාන්ට වාර්සික තියාාග ප්‍රධානෝස්සේ තම වාර්සික පින්ක අංහැම පවතරන අන්න ඒවට තාරාධනා පත්‍ර සකස් කරන්න සිදධ වෙන අයිවට எந்த කියලා අරධනා කරන්න විධ ප්‍ර සංங்கு நாட்டி පිළිගැනීමම්. උපහාර සමුගැනීම්, විවෘථ කිරීම්, ප්‍රදර්ශන දේශන වගේ දේවල්ලට ඔන්න පාසලක ආරධනාපත්‍ර සකස් කරන්න සිදධ වෙනවා. එලන්ට පාසලින් බැහැරව. පාසලින් බැහැව. සමාජ ජීවිතයේ දිීත් අපට විවිධ අවස්ථාවල ආරදධානාපත්‍ර සකස් කරන්න සිදුව වෙනවා උදාහරමනාද විධාගමික උත්සව. ගේවැදම් පවුලේ විධ උත්සව විවාහඋසව ්‍යහමංගල්ලි උත්සව වගේ. එලන්ට සමිති සමමාගම් වමනාද මංගල උත්සව ඉලෑන්ට විධ ආගමික උත්සව මේ වගේ අවස්ථාවල අපිට පාසලින් බැහැරවත් අපිට ආරධන පතර සකස් කරන්න සිදුවරම මේ කරුණුටික අනිවාරය මතක තියාගන්නුවනි අනිතර තමයි ස ආරාධන පත්තර සකස් කරන්න ඕනි මෙ මෙහෙමයි කියන නීතියක් රීතියක් නෑ. ආකෘතියක් නියම විචාකෘතියක් නෑ ඒ අපි හොඳට මතක තියන්නෝනි සකස් කරගෙනගේ කැමැත්ත අනුව නිර්මාණය කරන්න පුළුවන් හැබැයිඉතින්. ඒ මෙන්න මේ කරුණු මූලි රුණු අඩක්ග ෙන් ඕනි න තක යා ආරද පත්‍රේක ඇතුළත් වන්නඩෝනි අඩග ඩ ෝන රුණු එකක් තමයි අනිවාරයම මොකට දම ආරදන පත්‍රයේ ලියන්න කියලා. කියවන කියෙනනට තේරෙන් නනි අරමනත්තයෙන්න්න නැතු ආරධන පතරැල්ලියනනෑ දිනය මොන දවසේ උසව ඇත්තිනඕනගේ දවස අපිට හරිටලියන්නඕනි වෙලාව කෝතන ද ස්ථානලියන්නඕනනි ප්‍රධා රාධිතයකින්න්නවොනම් ඒ ගැන සඳහවෙන්නඕනි ආරාධනනා කරාණේ කෞද කියල කියන්න ඕනි කෞද කිය ආරධන කරන දන්නඇත්ත හරි ප්‍රශ්යක් න රාධනා කරන කොහේ ඉදන්ද ආරාධනාව කරන දිනේ ඔන්න ලියන්ඩෝනි ඒතිකකාි . නිවාරෙන් මතකතියාාව තින්නේ රාධන පත්‍රයක් वाල මෙ ප්‍රායක ස්කොලි ියලා හු සාවාරට මෙන්නම මේ ගැන දීර්ගව කතා කර නි.